ජීවි සංවිධාන මට්ටම් අපි දන්න බෞසයිල්ලික ජීවිගේ ජීවි සංවිධාන මට්ටම් තියෙනවා සයිල්ල පටක ඉන්ද්‍රම නැතං අවයාව පද්ධති සහ බෞසයිලික ජීවයා කියලා මේකින් සයිල්ල පිබඳව අපි දහයපන්තයේදි කතා කරනවා එරහ පන්තයේති පද්ධතිකීපයක් සහ පටක පිළිබඳව කතා කරනවා මා මේ පාඩමින් බලාපොරොතු වන්නේ ඒ වනත ජීවී පටක පිළිමඳොව ඔබ දැනුවත් කරන්න මුොලින් අපි බලමු පටකයක් යනම කක්ද කියලා බොදු සම්භාවයක් සහිත නිශ්චිත කාරයයක් සඳහා හැඩගැසි වුණු සයිල සම්මූහයක් අපි පටකයක් කියලා කියනවා පටකය හඳුල්ව වනකොට එකන්ද අපි ජනගන්න ඕන මෙ මේ විදියට පොදු සම්භාවය නිශ්චිතකාර්ය සයිල සමෝහයක් කියන කාරණයක ඇතුළත් වෙන්න ඕන. මොකල්දපුති මේ පොදු සම්භාවය කියලා කියන්නේ. පොදු සම්භාවය කියලා කියන්නේ මේ පටකේ හැදෙන්ට මූලික වන සයිල කොටස එකම එකක් එක නැතැන් එක ද්‍රව්යක් කියනක එතකොට එකම ද්‍රව්යකින් තමයි මේ පටකේ හැදෙන්ට මූලික වෙච්චි සයිල ඇති තියෙන්නේ. එනකට නිශ්චිත කාර්යක්. නිශ්චිතකාරයක් කියලා කියන්නේ ඒ පටකේට පැවරුණ පටකය විසින් සිද්ධ කරන විශේෂූ කාර්යක් තියෙනවා. ඒවගේම තමයි පටකයක් කියන්නේ දෙවන සංගජහනමටම සයිල සයිල ගොඩක් එක තුළලා තමයි පටකයක් හැදෙන්නේ. ජන් අපි බලමු පටක වර්ගම නොවද කියලා. පටකවර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා මේක ඉගෙන ගැනීම පහසෝ සඳහා අපි බෙදනවා කොටස් දෙකකට එකක් ශාක තුළ හමුවන ශාක පටක අනිත් එක, සත්වන්ගේ දෙහය තුළ හමුවන සත්ව පටක. ම මේ පාඩම ඉදී බලාපොරොතු වෙන්නේ සත්ව පටක ගැන කතා කරන්න නෙවෙයි ශාක පටක ගැන කතා කරන්නයි. අපි බලමු ශාක පටක එමනත ශාක තුළ හමෝන පටක මේක අපිට පැවැත් මානුව එමනතන් යවයි ක්‍රියාකාරත්තුව අනුව බෙදන්න පුලුවන් කොටස් දෙකකට ඉස්තිරපටක සහ විභාජක පටක කියලා. කොට මොනවද මේ ඉස්්චිර පටක කියලා කියන්නේ. ඉස්්චිර වටකයක් කියලා කියන්නේ නිශ්චිත කාරයක් ඉටු කිරීම සඳහම හැඩගැහුණු සයිල ස මොහයක්. ඒ සයි ඒ කාර්ය කරනවා සාමාන්‍යෙන් ඒ සයිල බෙදීමක් සිද්ධවවෙන්නේ ෑ නමුත් විශේෂශවශ්‍යතාවලදී විශේෂ සත්වයටට සදී බෙදීම හැකියාව තියෙන පුළුවන් සාමාන්‍යෙන් ඒ සයිල බෙසින්නේ නෑ කිසිම් කාරයයක් සඳහ හැටගැහිලා තියෙනෙකට එක ඒ පටක කරන්නේ ඒ කාරය විසරයි. විභාජක පටකයක් කියලා කියන්නේ නවසයිල හදන්න පුළුවන් නවසහිල සෑදීමේ හැකයා වැසි පටකයක්. ගැන මේ පටකින් නිරන්තරෙන් අනුන විභාජනය බෙදමින් නවසයිල හදනවා. සක්‍රීව අන්නන විභාජනය සිද්ධ. ඉස්්චිර පටකයක් කියලා කියන්නේ මොකක්ද. ඉස්තිිර පටකයක් කියන්න මොකක්ද ඒක කාරයක් සඳහා හැඩ ගැවුණ එකක්. ඉස්තිර පටකත් ශාකයක විශාල ප්‍රමාණයක් හමුුවෙනවා අපි එන්දා මේ ස්්චරටක බෙදවා කොටස් දෙකකට එකක් සරල ඉස්්චිරපටකය අනි සංකීර්ණය ස්චිර පටක සරල ඉස්්චිර පටක කියන්න මොනවාද. සරල ඉස්්චිර පටක කියලා කියන්නේ පටකය හැදිලා තියෙන්නේ එක සෛල වර්ගයක විතරයි නොටකව පුරාම තියන්නේ එක සයිල වර්ගයක් විතරයි. සංකීර්ණ ස්තර පටකවල පටකය ඇතුළේ සල්ලවර්ග කිහිපයක් අපිට දකින්න පුළුවන් වෙන අපි ඉගනගන්නවා සරල ඉස්තිරපටක වර්ගතුනක් එකක් මොදුුස්තර පටකය ස්තුලකෝනාස්තර පටකය දුරස්තර පටකය කියලා දෙ ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා. එකක් සයිලම් පටකය අනිත් එක පලෝයම පටකේ. අපි ඉස්සරෝම සරල ස්තිර පටක කියන්න මොනවාද කියලා බලමු. ඉස්තරපට අපිට ගන්නවා තුමක් තියෙනවා මුදුස්තර දුරස්තර ඉස්තුර කෝුණස්තර කියලා. මුදුුස්තර පටකය මුදුුස්තර පටකෙ කොයි වගේද ඒවා ගෝලාකාර සයිල සයිලාතර අවකාශ ඉඩ තියෙනවා මේ සියලුම සයිල සජීවී සයි සයිලවිිච්චය තුනී සවිච්‍යය හැදිලතියෙන්නේ සෙලියුලෝස්ොල මේ ඔබ දකින්නේ එමුුණු දුස්සර පටකය චිත්‍රයක් සයිලා අතරාව කාශය ඔබ දකිනවා සල්ල පලාස් මේය පුරා ශික්තක තියෙනවා සයිලේ න්‍යශටය විකකින්ද පැත්තකට ල්ුයිලා තියෙනව පිදකිඉන්න පුළුවන්කම තියෙනම්. නුසුස්තර පටකේ හම්බු වෙනවා ශාක පත්‍රවල ශාකකන්දී බාහිකයේ සහ මජ්‍යාවේ මුලෙත් බාහිකය හා මජ්‍යාවේ බීජ තුළ, වල මාන්සල කොටස් වොල වගේ තැන්වොල අපිට මුදුස්තර පටක දකිට පුළුවන්කම ලැබෙනවා. අපි ස්තු කෝන අස්තර පටේ කියන්න ගතිගල බැලුවෝත් ස්තුල ෝන අස්තර පටගේ හරස්කඩ බෞ්වස්රාකාර සයිල මේ සයිල තරම දිගටි සජීවි සයිල මේ සයිලල විශේෂත්වය තියන්නේ කොන්වල සයි ගන වෙලා තියෙනවා සෙලූ ලෝස්සොලින් ශෛල අතර අවකාශ තියෙන්නත් පුළුවන් බොහෝ ඉට තියෙනවා සමහරවස්ථාවදී නැතිවෙන්න අද පුළුවන් මේ ඔබ දකින්නේ ස්තුල කෝන අස්තර පටගේ සාමාන්‍ය දර්ශනයක් ශාකෝල ස්තුල කොනස්තරපටකෙක් කොය වගේ තැංවුව ලද තියෙන්න්නේෙ ල අපි බැලුවොත් අකාශ්්‍රයේ ශාකවල කඳේ අපි ජර්මයට ඇතුළින් දකින්න පුළුවන්කම තියෙනවා එවගේම දීබිජපත්‍ර ශාකෝල ප්‍ර නාරටය එවගේම පත්‍ර නටුේ මෙෝ දකින්න පුළුවන්කම ලැබෙනවා. දුරස්තර පටකය දුරස්තර පටකේ තියෙන්නේ අජීවී සයිල මැරිලා තියෙන්නේ. එකට හේතුව තමයි සයිල බිත්ති මත සෙලියුලෝ සෝල්ට අතරෝ ලිග්නින් තැන්පත්තුල එකකන්ද සයිලලා අතර සම්බන්ධසා ගොටනග ගණඩ බෑ. මේක සයිලා අතර අවකාශනෑන්තර් සයිලි අවකාශනෑ දුලස්තර පටකේ අපට සයිල වර්ග දෙ එකක් කම්බුවයිනවා දිසිිං වැඩිසල්ල තන්සු සයිල්ල සහ උපල සයිල කියලා. ඔබ මේ දකින්නේ දුරස්තර පටකය දර්යනයක්. අපි බලමු මුරදුුස්තර පටකේ කාර්යන් මොනවද කියලා මුදුස්තර පටකේ කායන් කීපයක් අපපීගැ ගනිමු එකක් තමයි ආහාර සංචිත කරනවා. ඔබ මේ දකිනෝ වගේ අර්ථතාපල් සාමානින් අලයකයන්නේ එක ස්කන්සාාබ මේකේ ප අලය තුළ එමන තමේ තුළ ආහර තැන්පත් කරනවා. ඒවගේම කැරැට් බතල රාබ බීට් වගේ දේවල්ොල මුල්ොල ආර් සංචිත කරනවා ඒත් මොදුස්තර පටකේ. ය මේ කෙසෙල් පැපොල් වගේ ඒවයි පල තුළ හාර. එතකොට ආර සංචිත කිරීමේ කාර්ය මුදුුස්තර පටකේ සිද්ධ කරනවා. ඒ වගේ ප්‍රභාසංස්ේෂණය සිද්ධ කරනවා. ප්‍රවාාසංස්ලේෂණය ශාකපතරයේ තියන සියලූම සයිලෝ වගේ ප්‍රවාාසන්ස්ලේෂණ සිද්ධ කරන දුස්තර පටකේ තියෙන්නේ ශාකපතරේ යවගේ ශාකවල සල් ලපටි කොටස්ොල කඳ කොටසෙත් ේශණන ද කරන ුස්තරටක දකින්න පුලල් අම තියනවා. ඒවගේ ජලයේ සංචිත කරනවා. මෙ කෝමාරිකා අක්කපානවාගේ වය පතර තුළ පතෞක්කගේ වයිස් කන්දාාබේ ඒ කියන්නේ කදක් වගේ තියෙන කොටසඒවයි ජලයේ සංචිත කරනවා. ඉනගට සන්ධහරණය සපේ න අආකාශ්ටීේෂාක කූන්්ඩලුවගේ ශාකවල රිජෝතබාගන්න ඒ සන්ධහරණය සපයන්නේත් නොදස්තර පටකේ ම ගින්මයි. දැන් අපි ඉස්තුල කෝනාස්තර පටකේ කාරයන් බලමු. ස්තුර කෝන අස්තර පටකේ කාරයන් එකක්තමයි සධාරණය සපයම විශේෂෙන්ම මෙ නම්ේ ශීලී ශක්තිමත් භාවයක්තිීනව ස්තුර කෝන අස්තර පටගේය කින්ද ශාකය නැමු නට කැඩින්න්නේ නැව ිඳින්න්නේ දතු තබාගන්නට ස්තුර කෝන අස්තර පටකව දවෙනවා ඒවගේම. වාේෂනය ලපට ශාක නගල ස්තුන කොනස්තර පටකේට ප්‍රවා සංස්ලේෂණය සිද්ධකරන්න පුළුවන් අපි දුරස්තරටකේ කාරයන් වොනෝද කියල බලමු. දුරස්තරටේ තන්තු සයිල්ල බෝවිට ශාකකෙන්දිී හදනවා එකරලා ශාක ශක්තතිමත් තියා ගණ්ඩ උදව කරන පොල් කේදිි හන කදිී කපුපුොලුන් ඒ කදිී වගේ දේවල් ලබි දකින්නේ ඒ අනුවයි මේ තන්තු සහ උපල සයිලවලින්. ඒ වගේම අඹවගේ වයජ බීජාවරණ උපල සයිලවලින් හදලතියෙනවා දකින්න පුළුවන්කම තියෙනවා කෝපි රට ඉදි වගේවයි බීජාවරණය හදලතියන්නේෙත් උපල සයිලවලින්. දැ අපි සකීර්ණ ස්තර පටකේ බලමු සංකීර්ණ ස්තරට අපි ඉදෙන ගන්නේ සන්න එන පටක මනත ද්‍රව්්‍ය පරිවාහණය කිරීම සඳහාශක තුළ හැටගයිලා තියන පටක. පටකයක් සමයි සයිමටය අනිස් පටකේ තමයි ප්ලෝයම පටකේ. අපි සයිලොම් පටකේ බැලුවොත් සයිලම් පටකේ සකින් නීශර පටකෝ තියනවා අ සයිල වර්ග කීපයක් සයිලොම් පටකේ අපි හම වවා ප්‍රධාන සයිල වර්ග හතරා. එකක් වාහිනී සයිල වාහිනි සයිල වාහිනි සයිලත් එක්කම වාහකාව සයිල සයනෝ වාහකාබර්ඩවල් ධාමතරව සමිය මුදුස්තර සයිලත් තියෙනවා සයිලමියය තන්තු එමන තන්තු සයිලත් තියෙනම්. මේකෙන් වාහිනී වාහකාභ තන්තු කියන සයිල සියල්ලම අජීවී සයිල. සයිලම පටකේත් තියෙන්නේ එකම එක සයිල විශේෂයයි සජීවතමයි සයිලමීය නොදුුස්තර. මේ වාහිනී සහ වාකාභ තුළ ජලය පරිවහනය කරන නළපද්ධති හදන. ඊනගට අපි බැලුවොත් එහෙම සයිලම් පටකෙක් කාර්යො මුල්මගින් අවශෝෂණය කළ ජලය හාකණජ. ශාක්‍ය තුළ පරිවාහනය කිරීමත් ශාකයට සන්ධාරණය සැපීමත් සයිලම් පටකේ කාර්ය වෙන. අපි බලමු ප්ලෝයම පටකේ. පලෝයෙන් පටකයක් සංකීර්ණ පටකයක් ඒ සයිලවර්ග කීපයක් හමුව වෙනවා මේකේ පෙනේරන්න අල සයිල, අශ්‍රරිතෝම තියෙන සහචර සයිල ඉනඟට තන්තු සහ නුදුස්තර කියලා. මේකේ පනේරණල සයිලත් සහචර සයිලත් නුදුස්තර සයිලත් සියල්ලම සජීවි. පලෝයම තන්තු පමණක් අජීවී එක වැඩි සයිල ප්‍රමාණයක් තියන සජීවි සයිල. මේ පටකේ. පෙනේර නල ඒ එකතු වෙලා දිගු නලා හදනවා එකලා මේක තුළින් ආහාරද්‍රවිය පරිවාහනය සිද්ධ කරනවා එයනුව පලෝයම් පටකෙ කාරය තමයි ශාක තුළ පෝෂික ද්‍රව්‍ය පරිවානය මනතන් ආහාර පරිවාහනය කිරීම ඉනඟට අපි බලමු විභාජක පටක විභාජක පටකයක් කියලා කියන්නේ අපි කලින් කිව්වා වගේම නිරන්තරව අනුුව විභාජනයට ලක්වවෙමින් නවසයිල නිපදෝන පටකය ශාකයකත් විභාජක පටක ගණනාවක් හම්බුවෙනවා. අපි විවාාජක පටක තුවක් ඉගෙන ගන්නවා. මන අදේ පටක. ඒ විභාජක පටකේක මූලික ලක්ෂණටි ක අපි බැලුවොත් විවාාජකපටකයක් සජීවි සයිලවලින් සමන්්‍යතයි මෙවා නිරන්තරින්ම බෙදන හින්දා සහිල ප්‍රමාණයෙන් කුඩායි සයිල අතර අවකාශපිට දකින්ට ලැබෙන්නේ නෑ. නමුත් සයිලේ. ැි පෙනි විශාල නිියස්්ටයක් දකින්ට තියනවා. විශාලමයිට කොන්ද්‍රයා ප්‍රමාණයක් දකින්ට ලැබෙනවා මේකේ රික්ෂක තියනවනන්තිී නිතාම කුඩා ක ප්‍රවාාසන්ස්ලේෂණ සිද්ධ කරන්නේ නෑ හරිත ලව දකින්ට ලැබෙන්නේ නෑ. ශාකයක දකින විභාජක පටක තමයි මේවා අග්‍රස්ථ විභාජක අන්තරස්තු විභාජක හා පාර්ශික භාජක කියලා. මේකින් වැඩිපුර කතා කරන්න අග්‍රස්ථ හා පාර්ශික විභාජක අග්‍රස්තු විභාජක කියලා කියන්නේ ශාකය අග්‍රස්තේ තියන්නේ තෝට කඳය අග්‍රස්තයේ සහ මුලේ අග්‍රස්තය තමයි මේ අග්‍රස්තු විභාජක දකින්නේ ඒක සයිල බෙදමින් නවසයිල හදනෝ තොට අග්‍රස්තු විභාජකයේ සයි ශාගකන්දයට ලම්බකව සයිල බෙදමින් ශාකයේ දෙසට නවසයිල හදලා දෙෙනවා එක නිසා සයි නිපදවීම වැඩිවඩ වැඩිුවෙන්ට ශාකයේ දිග වැඩිය වෙනවා. ඉන්න කද සහ මුලෙ දිග වැඩි කිරීම අග්‍රස්ව විභාජකයේ කාරය වෙනවා. අපි බැලුවොත් එහෙම පාර්ශ ා පාශික විභාජක ශාකයේ මහත කිරීමට ඇයුදව් වෙන්නේ එකන්දා පාශි විභාජ සාක කදට සමාන්තරෝ සයිල බෙජමින් ශාක අභ්‍යන්තරයට සහ බාහිරයට නවසයිල හදල දෙන. උබ දකින සයිලමසාහ ප්ලෝය මාහතරින් තියෙන සනාල කැන්බියම් කියන කොටස මගින් පාර්ෂික භාජකයක් ක්‍රියාත්ම කරනවා මේ අපි දකින්නේ දීබිජ පත්ත්‍රී ශාකවල ඒවගේ මේ විදි සයිල හදල හදලා ඇතුළට සයි ලැබෙන කොට ශාක කඳ මහත්වයනවා මහතවන කොට පිටිම් පුරනවා ඒකොටස් ඒතුවාල් අලුත් වැඩිය කිරීම සඳාව නොම් පටක් හැදෙනවා අපි මේකට. වල් කැන්බීම කියන කිය නො එඇතකර මේවා තමයි පාර්ශික විභාජක වෙන්නේ ශාක පටක යටසේ අපි ඉගන ගන්න මේ කොටස තමයි අපි ඉක්මනින් බලමු ශාකපටසක බදීම කොයි විජේරස තියෙන්න්නේ කියලා ශාකටක ඉස්තිිරපටක සහ විභාජක පටක කියලා බෙසන්න පුළුවන් ඉස්ිරපටක බෙදන්න්ඩ පුුවන්ග පිට සරල ස්චිරපටක සහ සංකීර්ණ ඉස්චරපටක කියලා සරල ස්තරටක කොටස්තුනයි මුදස්තර ස්තුලකෝනස්තර දුරස්තර කියලා. සංකීර්ණ ස්තර පටක සයිලම පටකය පරෝයම පටකය. විභාජක පටක අග්‍රස්ථ විභාජක අන්තරස්ත විභාජක පාර්චක විභාජක කියලා. අන්තරස්ව විභාජක පටක, ශාක කන්දී දිග වැඩ ශාකකන්දී දිග වැඩි කිරීමේදී විශේෂෙන් තුරුණකුලේ ශාකවල පුරුක් දික් වැඩි කිරීම සඳහා මේක ක්‍රියාත්මක වෙනවා ඒම නම් ශාක පට පලළිබඳව ප්‍රමාණුවත් දනුමක් ඔබට ලබෙන්න්නට ඇැයි සිතනවා සත්ව පට පිළිබඳව ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒම නම් සත්ව පටක පාඩමෙන් නැවත හමයමු ආයිබෝවන්